නිරෝගී සුවය වේවා. ගරු ස්වාමීන් වහන්සේ, අර ඉස්සරලා අහපු ප්‍රශ්නේ අර සාප කිරීම සම්බන්ධව සාමාන්‍ය මිනිස්සු පුරුදු වෙලා තියෙනවා නිකම්නුත් සාප කරනවා ඔය දේශපාලකයන් කියන්නේ. මේක සමහර විටක මේ ගෙවල් වල අම්මලට ආට්ටලා හරියට වැරදි විදියට සාප කරනවා. දැන් දරුවන්ට මොකක් හරි හේතුවක් නිසා ඔක මරන්න ඕන. එහෙම කියනවා. කියන්නේ නැද්ද? වැරදිලා මේක උරුද්දට ඔක මරන්න ඕන. ඒක අපි දන්නේ නැතුවට ලොකු වේගයක් එනවා. වේගය ආව ගමන්ම මේ චිත්තාවේගය අනුසය ඉපදීමක්. ඒකත් අපුණ්‍ය ඒක අපුණ්‍යාභි සංකාරයක් බවට පත් වෙනවා. ඒක කවදා හෝ කොතැනකදී හෝ ඔය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මරණයට පත් කරන්න පුළුවන්. ඒක නිසා වචනකින්වත් ඒ වගේ ශාපයක් අපුණ්‍යාභි සංකාරයක් මිනිසෙක් හැටියට නොකළ යුතුයි. සෙල්ලමටවත් දැන් මේ අපේ රජයේ ප්‍රධානි යම්ම ආකාරයට කියනවා මරන්නම ඕන කියලා. කියන්නේ නැද්ද? කියනවා ස්වාමීන් වහන්සේ. කිව්වනේ. ඉතින් ඕවා ආපහු එනවා Tamanට. ඕවා ශාපය. ඕවා වචනේ විතරක් නෙමෙයි, ඔයා ලොකු බලයක් තියෙනවා. ලොකු ශාපයක් තියෙනවා. මොනතරම් වැරදි කාරයකට වුණත් මිනිසෙක් ඒ වගේ දැඩිව ශාපයක් කළාම, වෛරයක් කළාම Tamange හිතයි කිලුටු වෙන්නේ. මේවා හේතුඵල නොදන්නා නිසා අර රජස් නිසා කරන වැරදි දේවල්. ඔය තමයි රජස්. ස්වාමීන් වහන්සේ මොකක් හරි සිද්ධියක් වුණාම ඒක ටීවී එකේ වාගේ පෙන්නපුවාම රටේ මිනිස්සු ලක්ෂයක් විතර ඔක කියනවා. මරන්න ඕන කියලා. ඒක එහෙම ස්වාමීන්. ඒ ඔක්කොම එතකොට ඔක්කොගේම අර හිතේ ලොකු ශක්තියක් බලයක් ඇති වෙලා මේ කෙලෙස් රට විසිරන වලින් කෙලෙස් පුරවන. පුඤ්ඤාභි සංකාර නෙමෙයි අපුඤ්ඤාභි සංකාර වලින් රට පුරවන. ඒක ඒක කරන්නේ මේ සංනිවේදන මාර්ග තිබුණේ නැති කාලේ ඔවා මොකවත් නැහැ. තිබුණද? නැහැ. ඔවා මිනිස්සු දන්නේත් නැහැ. දැන් අද මොකක් හරි එකක් වගේ දෙයක් වුණහම එක විනාඩි පහකේ මුළු ලෝකෙම දන්නවා. ලෝකෙම කොටසක් අරකට පක්ෂව කොටසක් විරුද්ධව ශාප කරනවා. දෙගොල්ලම දෙපැත්තෙම කිලුටු කරනවා. ඉතින් බලන්නකෝ ඔය කිලුටු කරවීම නවත්තන්න මොන යක්ෂයෙකුටවත් මොන ධර්මයෙකුටවත් පුළුවන් කමක් නැහැ. ඒක නිසා සියලු දෙනා දන්නා මිනිසුත් පැවිදි අයත් ගිහියත් පාලකයෝ රජවරු සාමාන්‍ය මිනිස්සු උගත්තුත් මහාචාර්යවරු නූගත් අය කවුරුත් ඔය ශාපය ඔය අපුඤ්ඤාභි සංකාරය ඔය අවැඩා සාධාරණය කරනවා. ඒක විශ්වයට අයහපත්සේ අවසාන වශයෙන් කාටත් අයහපත්සේ බලපාන ස්වභාව ධර්මී කිලුට වෙන මේක තමයි වෙන්නේ. ආදර්ශ ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ වේවා.